සංගීතිකයන්නේ මේ දවස්වල ජනප්‍රිය ටෙලි කතාවක්. මේ තාක් දුරට සංගීතය ඔයාලා දන්න නිසා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. කතාවේ ඉස්සරහට වෙන්න යන දේ තමයි මම කියන්න යන්නේ. ඔයාලා හැමෝම දන්නවා අසේනිගේ මහේගේ පළහිලව්ව ගැන. ඉතින් මේකට ඉන්න ලොකු මහතුර තමයි මේ වෙනකොට කල්පන. ඉතින් මේ කතාවේ අතරේ කල්පනට හොඳටම තරහ ගිහින් තියෙන වෙලාවක කල්පන යනවා මහේගේ ගෙදර කල්පනගේ ගෝලෝ ටිකත් එක්ක මහේව හොයාගෙන. මහේ සහ කල්පනගේ ගෝලෝ එක්ක හොඳටම ගහ ගන්නවා. ඒ බහින්බස් වීමක් වෙලා ඊට පස්සේ තමයි මෙන්න මේ කට්ටිය මේ විදියට ගහගන්නේ. ඉතින් මේ අතරේ කල්පනගේ ගෝලෙක් මහේට වෙඩි තියනවා. මහේ බේරෙන්න පෙර ආත්මයක කළ පිනකට මහේව ඉස්පිරිතාලේ අරන් ගිහින් ICU එකට දානවා. මේක දැනගත්තට පස්සේ අසෙනි කල්පනගේ ගෙදරට ගිහිල්ලා තර්ජනය කරනවා. කල්පනට ආයේ තමන්ගේ ඇස් දෙකටවත් පේන්න එන්න එපා කියලා. කොහොම වුණත් කල්පන ඊට පස්සේ දවසෙත් යනවා අසෙනිගේ ගෙදර. ඒ යනකොට අසෙනිගේ සීය මහේව බලලා ඇවිත් අසෙනිත් එක්ක බැල්කනි එකට වෙලා කතා කර කර ඉන්නවා. අසේනි අඳාඳ මහේ ගැන කියව කියව ඉන්න එක කල්පනට සහ අසේලට ඇහෙනවා. මේ දේ ඇහෙන කල්පනට තවත් ටිකක් මල පැනලා අසේනිව ඇදලා අරගෙන කනට ගහනවා. මෙතනදී අසේල්ට ටිකක් තද වෙනවා. මොකද මොනෝ වුණත් තමන්ගේ එකම දුවනේ. ඒ මොනෝ වුණත් ඊට කලින් සීය නැකිටලා උඹ කොහොමද මිනිහව මගේ දුවට ගහන්න තරම් හයියක් ආවේ දැම්ම බහැපම් මගේ ගෙදරින් එළියට කියලා කල්පනට ගහනවා. මේ දෙයට තරහ යනවා හොඳටම කල්පනට. කල්පන සීයව පැත්තකට තල්ලු කරලා දානවා. සීය ගිහිල්ලා වදිනවා බිත්තියක. ඒ වුණාට මහේ දකිනවා ඒ ඉන්නේ කොච්චර සල්ලි මැත්තේ නැහුණත් අසේලට තියෙන්නේ තමන්ගේ තාත්තා ගැන ආදරයක්. අන්න ඒ නිසාම අසේලගේ කේන්තිය තවත් තවත් වැඩි වෙලා අසේල කල්පනට ගහන්න ගන්නවා. කල්පන ලිස්සලා ගිහින් බැල්කනියෙන් පහළට වැටෙනවා. කල්පනට කෝමා එකක් කියලා කට්ටිය දැනගන්නේ ඉස්පිරිතාලේට ගියාට පස්සේ. මේ සිදුවීමෙන් පස්සේ ඇමතිතුමා, ඒ කියන්නේ කල්පනගේ තාත්තා, අසේලත් එක්ක නයි වෛර බැඳ ගන්නවා. ඒ වුණාට ඒක ඒ වෙලාවේ පෙන්වන්නේ නැහැ. සමාජ ගැන හොඳ අධ්‍යක්ීම් තියෙන අසේලට මේ ගැන ගැටලුවක් එනවා. ඇයි මිනිහා සද්ද නැතුව ඉන්නේ කියලා. ඒ සිද්ධිය වෙලා ටික කාලයක් ගත වුණාට පස්සේ මිහිත් ගෙදර එනවා. මේ දවස්වල මහේගේ බෑන්ඩ් එකේ උදවිය පොළාගේ හොටෙල් එකට සෙට් වෙලා බෑන්ඩ් ගහන්න පටන් අරන් තියෙන්නේ. ටික දවසක් යනකොට මහේගේ බෑන්ඩ් එක ගැන මිනිස්සු දැනගෙන සංගීත සම්දර්ශන පවා ලැබෙන්න අරගෙන තිබුණේ. කල්නගේ බෑන්ඩ් එකත් මේ වෙනකොට සුපිරි තත්වයකට ඇවිත් මහේගේ බෑන්ඩ් එකේ ඩිංග ඩිංග ජනප්‍රිය වෙනවා. ඔය කාලෙම තමයි ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියත් අවසන් තරඟය දක්වා එන්නේ. ලැම්බයි දක්සයි දෙන්නම ෆයිනල් එකට සුදුසුකම් ලබා ගන්නවා. මේ දේට සතුටු වුණත් තාමත් කල්නලා මහී එක්ක තරහෙන් තමයි ඉන්නේ. පොඩි පොඩි රණ්ඩු මැද ෆයිනල් එකත් එනවා. ඒකෙන් දසුන් පළවෙනිය වෙලා ලැම්බ දෙවෙනිය වෙනවා. කල්නගේ තරහ තවත් වැඩි වෙනවා. මොකද ලැම්බ පළවෙනිය වේවි කියලා තමයි කල්න හිතන් හිටියේ. මහීලගේ ආයම තමන්ගේ තත්වෙට පෙන්වන්න ඕනේ කියලා ප්ලෑන් එකක් සැලසුම් කරන්න ඕනේ කියලා තමයි කලන එතනින් එන්නේ. කොහොම හරි ෆයිනල් එක ඉවර වෙලා කල්නල ගෙදර එනවා. මේ අතරේ කට්ටියක් ගේමකට සෙට් වෙනවා. මේ ගේම නම් අපි කවුරුත් හිතපු කෙනෙක්ගේ ගේමක් නෙවෙයි. ඒ තමයි කලනගේ තාත්තා අසේලට සෙට් කරපු උගුලක්. අමුතුතුමාගේ සෙට් එක අසේලට පාර මැද දාගෙන හොඳටම ගහනවා. මේ සිද්ධිය දකිනවා මහීලගේ සෙට් එක. හැබැයි මහීලගේ සෙට් එකේ එක්කෙනෙක් කියනවා මේක පාතාලේ කේස් එකක් වගේ අපි පාඩුවේ ඉමු කියලා. ඒ වුණාට මහී දකිනවා ඒ ඉන්නේ අසෙනිගේ තාත්තා කියලා. මචං ඒ අසෙනිගේ තාත්තා වාහනේ නවත්තපන් කියලා වාහනේ බැහැලා එතනට යනවා. කට්ටිය එකතු වෙලා මොරවක මුදලාලිව මරණයෙන් ගලව ගන්නවා. හොඳටම තුවාල වෙලා හිටපු මොරවක මුදලාලිව ඉස්පිරිතාලෙකට අරන් ගිහින් බෙහෙත් දාලා මහීලම තමයි ආයම ගෙදර එක්කන් යන්නේ. ඒත් කලන හිතන්නේ මේක මහීලගේ වැඩක් කියලා. එක පාරම මගේ තාත්තට මොකද යකෝ කළේ කියලා පැනපු ගමන් කලන
මහේගේ බෙල්ලෙන් අල්ල ගන්නවා ඒ වුණාට අසේල මහීලව බේර ගන්න කල්නට කියනවා මාව බේරගත්තේ මෙයාලා එයාලගේ වැරද්දක් නෑ කියලා ඒ කහන කලන සංසුන් වෙනවා විස්තරේ අහලා කල්න මහේගෙන් සමාව අරගන්නවා මහේට ස්තුති කරනවා ඒ විදිහට කාලය ගත වෙනවා මේ වෙනකොට මහී කලනයි ටිකක් හොඳ යාළුව වෙලා දෙපැත්තටම හොඳට සංගීත සම්දර්ශන එනවා අසිනගේ මහීගේ ආදරෙත් ඒ වගේම සාර්ථකව කෙරීගෙන යනවා ඒ වගේම ගෙවල් වලටත් කියනවා අසිනගේ තාත්තම මහීගේ ගෙදරට ඇවිල්ලා අසිනගේ මහීගේ සම්බන්ධය ගැන මහීගේ තාත්තත් එක්ක කතා කරනවා ඊට පස්සේ වෙඩින් එකට දිනේකුත් දා ගන්නවා මේ කාලේ තමයි කලන්ට හොඳ වෙලා ගෙදර එන්නේ මේ දවස් වෙනකොට හරි වැරද්ද ගැන කල්පන්ට ටිකක් තේරිලා තිබුණේ කොහොම හරි කල්පනගේ තාත්තටත් විස්තරේ කියලා මහේගෙන් අසනගෙන් සීයාගෙන් අසනගේ තාත්තගෙන් කලනගෙන් සමාව අරගෙන අසනෙටයි මහේටයි සුබ පතලා මිනිහා යන්න යනවා ඉතින් කතාවේ හොඳම ටික එන්නේ කතාවේ අන්තිමට ඔයාලට මතකද කතාව පටන් ගන්නකොටම තිබුණා මේ අයට ලොකු හීනයක් ඒ හීනේ තමයි දවසක ලොකු ස්ටේජ් එකක ඇටච් ෂෝ එකක් කරන්න හැබැයි ඒ වෙලාවෙ නම් තිබුණේ එක එක නැතුව තනි තනිවම කරන්න ඒත් දැන් මේ දෙගොල්ලොම හොඳම යාළුවෝ වෙලානේ මේ දෙගොල්ලන්ගේ දක්ෂතා දැකලා දෙරණෙන් කතා කරනවා ඇටච් ෂෝ එකකට ඒක තමයි ලංකාවේ කරන ලොකුම ඇටච් ෂෝ එක ඉතින් මේ විදිහට තමයි සංගීත කට්ටියගේ හීන හැබෑ වෙන්නේ ඉතින් කොහමද මගේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට දැනෙන අදහස් සංගීත ගැන දැනෙන අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරලා යන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරන ගමන් තමයි මම අදට මගේ වීඩියෝ එකෙන් සමුගන්නේ